එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49 වන සැසිවාරය අද ස්විස්තර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භ වුණා. අප්‍රේල් 1 වෙනිදා දක්වා මෙවර සාකච්ඡාව පැවැත්වීමට නියමිතයි. යුක්‍රේනයේ ඉල්ලීම පරිදි හදිසි විවාදයක් පැවැත්වීමට මානව හිමිකම් කවුන්සිලයේදී අද ඡන්ද විමසීමක්ද පැවැත්වුණා. එහිදී ඒ සඳහා පක්ෂව ඡන්ද 29ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 5ක්. රටවල් 13ක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිට තිබෙනවා. මෙවර ජිනීවා සැසිවාරය වෙනුවෙන් මානව හිමිකම් කවුන්සිලයේ මහකොමසාරිස්වරිය ශ්‍රී ලංකාවට එරෙහිව බරපතල චෝදනා කිහිපයක් එල්ල කර තිබෙනවා. ත්‍රස්ත මර්ධන පනත ජාත්‍යන්තර ප්‍රමිතියට සකස් නොකිරීම, යුද අපරාධ චෝදනා එල්ල වූවන්ට එරෙහිව කටයුතු නොකිරීම ඇතුළු චෝදනා රැසක් ඊට ඇතුළත්. මෙම වාර්තාව එළඹෙන 3 වනදා සභාගත කිරීමට නියමිතයි. ශ්‍රී ලංකාවට එරෙහිව එල්ලවන මෙම මානව හිමිකම් චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු සැපයීමට අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, අමාත්‍ය ජනාධිපති නීතිඥ සබ්‍රේ, රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සහ විදේශ ලේකම් අඩ්මිරාල් ජයනාත් කොළඹගේ යන මහත්වරුන් මෙවන විට සමුළුවට සහභාගී වීම සඳහා පිටත්ව ගොස් තිබෙනවා. දැන් මේකේ පැහැදිලිවම කියනවා පොඩි සුබ තත්වයක් ලංකාව ගැන. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලයත් එක්ක එකට වැඩ කරන්න එකඟ වෙන තත්වයක් ඒගොල්ලන්ට පේනවා. හැබැයි මේව ආරම්භ කළා ඉතරයි. ඊටාම දරුණු තත්වයකුත් තියෙනවා. ස්පාස්කු ප්‍රහාරයට තරම් මේ කොමිෂන් දාලා නඩු පවරපු වෙනම දෙයක් අපිට හොයාගන්න බෑ. නමුත් මේකේ තව දුරටත් මේක ඉදිරියට අද්දවා ගන්නවා 2009 ත්‍රස්තවාදයේ මානුෂික මේවරකින් අවසන් කරලා තිත තිබ්බා වගේ දෙවෙනි වතාවට මේ පාස්කු එක ගිහිල්ලා ජිනීවා වලට. පාස්කු ප්‍රහාරයේ අවසන් වාර්තාව නිකුත් නොකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් චෝදනා එල්ල වී ඇති පසුබිමක පාස්කු ප්‍රහාරයේ පිළිබඳ කරුණු දැක්වීම සඳහා අගරදගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ද අද ශුද්ධෝත්තම පාප් වහන්සේ හමු වුණා. පාස්කු ප්‍රහාරයේ වෙනුවෙන් යුක්තිය ඉල්ලා ශ්‍රී ලාංකිකයන් පිරිසක් රෝමේදී විරෝධතාවයකට ද එක් වුණා. යම් කිසි මැසේජ් එකක් අන්තර්ජාලය හරහා යවුවා ඒක අන්තර්ජාලයේ තැරිතරියා මේකට සහභාගී වෙන්න එපා. මෙතන දේශපාලනය කරන්නේ අපි නෙමෙයි. බොරු ෂෝ එකක් විතරයි දාන්නේ. ඇත්තටම මිනිස්සු වෙනුවෙන් ඉන්නේ අපි. මේ අතර කාඩිනල් හිමියන්ගේ වතිකානු සංචාරය සහ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දැනුවත් කිරීමට අගරදුගුරු නිල නිවසේදී මාධ්‍ය හමුවක්ද පැවැත්වුණා. අපි ඉල්ලන්නේ මේ වාර්තාවේ සඳහන් වෙලා තිබෙන දේවල් කරන්නට පමණයි. අපි කරපු මේ සෑම ක්‍රියාවලියක්ම හරියට ඒවා විහිරි අලින්ට වීණා වයනවා වගේ අපිට ඇති එකම විකල්පය දැන් ජාත්‍යන්තරයට යාමයි. निर्दोषी नाम नीति एक उपकरण हिटपु जनाधिपति वरियाने තන තන ගිහිලා දිවුරණ එක නෙමෙයි දැන් ਉਹ කියලා තියනවානේ මේ මට වෙලාව ආව මම මට කියන්න දේවල් තියෙනවා කියනවා කියලා ඉතින් මොකද්ද වෙලා මේක නෙමෙයි ඒ වෙලා මැතිවරණයල් ලඟ වෙන්න ඕනද ඒක කරන්න